ඉතින් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම පිළිගන්න අදත් අපි ඔයාලා ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ රජය සේවයේ රැකියාවන් පිළිබඳ විස්තර කිහිපයක්. බන්ධනාගාර නියාමක කියන තනතුර සඳහා අයදුම්පත් කැඳවලා තියෙන 2021 ජනවාරි මාසයේ සිට එහිදී තනතුරු 200 සඳහා කඩිනමින් බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් වෙනවා. ඔයාලට පහසුවෙන් අයදුම්පත් යොමු කිරීම සහ ඒ පිළිබඳ විස්තර ලබා දෙන්න තමයි අපි ඔයාලට මේ වීඩියෝ එක අද ගෙනෙන්නේ. ඉතින් මේ සඳහන් කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි එක වෙත කඩිනම් සේවා අවශ්‍යතාවය මත බන්ධනාගාර නියාමක තනතුරු 200ක් සම්පූර්ණ කිරීම සඳහා තමයි මේ අයදුම් පත්‍රය කැඳවලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙන මේ තනතුරු හා සම්බන්ධ කොන්දේසි වැටුප් විස්තර බඳවා ගන්න ක්‍රමය වෙනත් කොන්දේසි අවශ්‍ය සුසුකම් ඊළඟ නියමිත ආකෘතියට සකස් කළ අයදුම්පත් ඉතුරු ලිපිනය හා වෙන අයුරු පිළිබඳ විස්තරත් මේ වීඩියෝ එකෙන් ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතෙන්දි තනතුරු වෙන්නේ බඳවා ගන්නා ශ්‍රේණිය යටතේ බඳනාගාර නියාමක පිරිමි කියන තනතුර සඳහා තමයි බඳනාගාර දෙපාර්තමේන්තුවේ අයදුම්පත් කැඳවලා තියෙන්නේ. ඊළඟ මුලින්ම අපි සඳහන් කරන්න වැටුප් විස්තර පිළිබඳ තනතුරේ ස්වභාවය යටතේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් තමයි මේක. විශ්‍රාම වැටුප් පිළිබඳ ක්‍රමය පිළිබඳ රජය ගන්නා ප්‍රතිපත්තිය තියෙන රටත් යුතු කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප් ක්‍රම ගැන සඳහන් කරනවා වැටුප් කියද අංක වෙන්නේ RS 1216 වැටුප් කියද යටතේ වැටුප් පරිමාණය මූලික වැටුප් පරිමාණය වෙන්නේ 29,541 මූලික වැටුපක්. වෙනත් දීමනා සහිතව වාට තවත් 40,000කටත් ඉහළ වැටුපක් මූලික වශයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට අපි බඳවා ගන්නා ක්‍රමය ගැන සඳහන් කරනවානේ. බඳවා ගන්නා ක්‍රමය යටතේ මේකළු සඳහන් කරලා තියෙනවා ශාරීරික යෝග්‍යතා පිළිබඳ පරීක්ෂණය සමත් වන අයලුම් යෝග්‍යතා ආගමේ සම්මුඛ පරීක්ෂණයට යොමු කරන ලබලා ඒ ඔස්සේ කුසලතා අනුව තමයි ඉහළම ලකුණු ලබා ගන්න ආයතන කරුවා මේ තනතුර සඳහා සුදුසුකම් ලබා ගන්නේ. යෝග්‍යතා ආගමේ සම්මුඛ පරීක්ෂණය ගැන මෙතන සඳහන් කරලා තියෙනවා එහිදී ලකුණු ලබා දෙන ආකාරය අතිරේක අධ්‍යාපන සුදුසුකම් හා වෙනස් සුදුසුකම් පිළිබඳ ලකුණු 25කුත් වෘත්තීය සුදුසුකම් සඳහා 15ක් ක්‍රීඩා කෞශල්‍ය සඳහා 25ක් නායකත්ව හා ප්‍රජා සේවාවන් පිළිබඳ 25ක් සම්මුඛ පරීක්ෂණය දක්වන කුසලතාවය මත ලකුණු 10කුත් වශයෙන් ලකුණු 100ක ප්‍රමාණයකින් තමයි මේ ආයතන පත්‍රයේ මේ සමුහ පරීක්ෂණයේදී ලකුණු ලබා දීම සිදු කරන්නේ. තෝරාගනු සලකුණු ලබන අවම ලකුණු ප්‍රමාණයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඊළඟ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ත්‍රිවිධ හමුදාවේ සේවය කළ කාලය තුළදී හෝ ඊට පෙර දක්වන දක්ෂතාවය සලකා ලකුණු ලබා දෙන අතර අදාළ සුදුසුකම් සහතික මගින් සනාථ කළ යුතුයි කියලා. ඊළඟට යෝග්‍යතාවයේ මේ සමුහ පරීක්ෂණ මණ්ඩලය ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ මණ්ඩලය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් පත්කම් ලබන අතර සවිස්තර ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක්ද සකස් කරනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ තනතුරු සහ අදාළ කොන්දේසි මොනවද කියලා. වසර තුනක පරිවාස කාලයකට ඇරත් වෙනවා. උසස් වීම අනුමත බඳවා ගැනීමේ පරිපාටි විධි විධාන අනුව සිදු කරන ලබනවා කියලා සඳහන් වෙනවා. බඳවා ගැනීම සම්බන්ධ සම්පූර්ණ තීරණ ගැනීම පත්වීම් බලධාරියා සතු වෙනවා කියලා සඳහන් වෙනවා. මෙහිදී සඳහන් වන යම්කිසි වර්ණයක් වෙතත් ඒ සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් තීරණය කරන කියලත් සඳහන් කරලා තියෙනවා. ඊළඟ වයස සුසුකන සඳහන් කරනවා වයස අවුරුදු 40 නොඉක්මු යුද ගුවන් නාවික ත්‍රිවිධ හමුදා සේවයේ නීත්‍යානුකූල ඉවත් වූ අයවලුන් සඳහා තමයි මේ බන්ධනාගාර නියාපන තනතුරු සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟ අවශ්‍ය සුසුකම් ගැන අපි සලකා බලමු. පළපුරුද්ද ගැන සඳහන් කරනවා අමාශයෙන් වසර 12ක කාලයක් ත්‍රිවිධ හමුදා සේවයේදී සිට නීත්‍යානුකූල ඉවත්ව නිලධාරියෙකු වෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා සහතික පත්‍ර වගේ ඔයාලා සහතික කිරීම සිදු කරන්න ඕනේ. කායික සුසුම ගැන සඳහන් කරනවා නම් ආව උස වෙන්නේ අඩි 5 අඟල් 4ක වම උසක් සඳහා වෙන්න ඕනේ. පපුව උස්ම නාලා අඟල් 32ක ප්‍රමාණයක් විය යුතුයි කියලා සඳහන් වෙනවා. වෙනස් සුසුකම් ගැන සඳහන් කරනවා නම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි කියලා සඳහන් වෙනවා. මනස ශරීර සෞඛ්‍යයෙන් විය යුතුයි. ඊට අමතරව යහපත් චරිතයකින් විය යුතුයි කියලා සඳහන් කරනවා. ඒ පොලිස් නිරීක්ෂණ නිෂ්කාශ මාතාව මගින් ඉදිරිපත් කිරීම මගින් සනාථ කළ යුතුයි කියලා මෙදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලා අධිකාරණික වාදකරුවෙක් නොවිය ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට ආයුධ පත්‍රයට අදාළ සියලුම සුදුසුකම් ආයුධ පත්‍රය කැඳවීමේ නිවේදනය සඳහා වන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කරලා තියෙන ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් පත් කරන ලබන ශාරීරික යෝග්‍යතා මණ්ඩලයක් විසින් පාස් කරන ලබන ශාරීරික යෝග්‍යතා ඒවා තොරතුරු පරීක්ෂණය සමත් වෙන්න ඕනේ කියලාත් මෙහිදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට ආයුධ පත්‍ර සකස් කිරීම ගැන අපි සඳහන් කරනෝනේ අපි මෙම නිවේදනයට අනුකූලව එය ඒ 4/16 දෙපැත්තම භාවිතා කරලා ඔයාලා සකස් කරගන්න ඕනේ. තමන්ගේ අත්අකුරු සම්පූර්ණ කිරීම සිදු කරන්නට ඕනේ. ඊළඟට ඒ ආකාරයේ ආයුධ පත්‍රයක් මෙහිදී
වලට ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ ආකාර ආයුධ පත්‍රයක් තමයි වලට හිමි වෙන්නේ. අපි මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ වලට ආයුධ පත්‍රයක් ලබා දීලා තියෙනවා. ඒක වලට පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගෙන ෆිල් කිරීමකින් ආයුධ පත්‍රය යොමු කිරීම හැකියාව තියෙනවා. අපි සඳහන් කළ ආකාරයට මේ ආකාරයේ ශ්‍රී ලංකා බඳනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි ආරක්ෂණ ඒකකයේ බඳකාර නියාමක පිරිමි තනතුරද ත්‍රිවිධ හමුදාවේ නීත්‍යානුකූලව වසර 12ක සේවයෙන් පසු ඉවත් වූ නිලධාරීන් බඳවා ගැනීම කියන යටතේ තමයි මේ විස්තර සඳහන් කරලා තියෙන්නේ. මුලින් මාලගේ නම සඳහන් කරන්න තියෙන මූල අකුරු සමග සම්පූර්ණ නම ඉංග්‍රීසි පිළල ලකුණේ සඳහන් කරන්න ඕනේ. සම්පූර්ණ නම සිංහලෙන් සඳහන් කරන්න ඕනේ. ස්ත්‍රී ලිපිනේ සිංහලෙන්, ස්ත්‍රී ලිපිනේ ඉංග්‍රීසි පිළල ලකුණෙන් මෙතන සඳහන් කරන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය මේ කොටුවේ සඳහන් කරන්න ඕනේ. ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මෙතන ආර සඳහන් කරන්න තියෙනවා. දුරකථන අංකය ජංගම ස්ථාවර වශයෙන් තැන් දෙක සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ විවාහක විවාහක බව ඔයා මෙතන සඳහන් කරන්න ඕනේ. උපන් දිනේ වර්ෂයේ මාසයේ දිනේ වශයෙන් සඳහන් කළා. ඉල්ලුම් කත්‍ර බාර ගන්න අවසන් දින වන 2021 දෙවන මාස 5 වන දින වන විට වයස අවුරුදු මාස දින වශයෙන් සඳහන් කරන්න ඕනේ. පුරවැසි භාවය සඳහන් කරන ඔයාගේ ශාරීරික මිනුම් වශයෙන් උස අඩිය අඟල් වශයෙන් උත් පපු අඟල් ප්‍රමාණය සඳහන් කිරීමේ සිදු කරන්න ඕනේ. ඊළඟට ඔයාලා යුද නාවික ගුවන් සේවය පිළිබඳ විස්තර ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා ඒක සහතික කිරීම සඳහා අවසන් වටේ සේවා කළ ස්ථානයේ මගින් ලබාගත් ලිපි එක සහතික කරන සායා පිටපත කයිදුම් පත්‍රය සමග අමුණා එවන්නත් වගේ බලා ගන්න ඕනේ. ඒ අදාළ සේවය කළ ස්ථානයේ මෙතන සඳහන් කරන්න ඕනේ. අදාළ තනතුරු එම තනතුරට බැඳුණු දිනය සේවයෙන් ඉවත් වූ දිනය සේවය ඉවත් වීමේ හේතුව හා ත්‍රිවිධ හමුදා සේවා කාලය පිළිබඳ විස්තර මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟ අධ්‍යාපන සුවයටදී සාමාන්‍ය පෙළ සුසුකම් මෙතනත් උසස් පෙළ විභාගයේ සුසුකම් මෙතනත් වශයෙන් සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. වෙනත් සුසුකම් තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. කිසියම් වරදක් ඔයාලා උපසාවියකින් කරලා තියෙනවද කියලා අහලා තියෙනවා. ඒ පිළිබඳ විස්තර මෙතන සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ ආයතන කරුගේ සහතිකය යටතේ මේ සියලු තොරතුරු නිවැරදි බවට අත්සන් කළ දිනය දන්න ඕනේ. ඊළඟ සහතික කිරීම ඔයාලා සිදු කරන්න ඕනේ. ඔයාලා කලින් සඳහා කලින් සේවය කර සේරි රෙජිමෙන්තුවේ ප්‍රධානි කඳවුරු බාල නිලධාරී කියන දෙදෙනා එක්කෙනෙක් යටදී ඔයාලා මෙතන ආරවි විස්තරය දාලා ඒ නිලධාරියගේ සහතික කිරීම අනතුරුව තමයි ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟ ආයුධ පත්‍රය යොමු කරන සඳහන් කරනවා කියන ඔයාලා අපි කලින් සඳහන් කළා වගේ ආයුධ පත්‍රය සම්පූර්ණ කළා. ඒ නියමිත සහතික පත්‍රවල පිටපත් සමග රෙජිමෙන්තු ප්‍රධානියා හෝ කඳවුරු බාල නිලධාරියා විසින් කළ සහතිකයත් සමග 2021 දෙවැනි මාසේ 5 වනදා පෙබරවාරි 5 වෙනිදා ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනේ. මෙන්න මේ කියන ලිපිණයට බන්දනාගාර කොමසාරිස් ජෙනරාල් බන්දනාගාර මූලස්ථානයේ අංක 150 බේස්ලයින් පාර කොළඹ 9 කියන ලිපිණයට ඔයාලා ආයුධ පත්‍රය යොමු කරන්න ඕනේ. ලිපි එළියුම් කරේ වම්පස ඉහළ කරවල ඔයාලා ආයුධ කරන තනතුර වන බන්දනාගාර බුද්ධාංශයේ නියාමක තනතුර බඳවා ගැනීම කියලත් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න මතක කරන්න එපා. එන නැවත සඳහන් කරන්න ඕනේ අවසාන දින වෙන්නේ 2021 දෙවැනි මාසේ 5 වෙනිදා කියන දිනය තමයි. ඉතින් අපි නැවත සඳහන් කරන්න ඕනේ අපි මේ වීඩියෝ එකේ පහළ ડિස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට දීලා තිනවා මේ ආයුධ පත්‍රය. ඒක ඩවුන්ලෝඩ් කරලා ෆිල් කිරීමෙන් සහතික පත්‍ර සමග මේ කියපු ආකාරයෙන් ඔයාලට පහසුවෙන් ආයුධ පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා කියලා නැවත සඳහන් කරන්න ඕනේ. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. තවද රැකියාව විස්තර, අධ්‍යාපන තොරතුරු හා පාඨමාලා විස්තර ඒවයි ඇප්ලිකේෂන්ස් ඔයාලට ලබා දෙන්න අපි දිගටම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා.